ප්‍රමෝදවල අති භූත ගරුණ මහසංඝරත්නයන් අවසරයි. ඒ වගේම අපිට හැමදාම ශක්තියක් වෙන ඒ වගේම අපේ සියලු කාරණා සඳහා නිවැරදි දායකත්වය සඳහා අනුශාසනා ලබා දෙන කුලසිංහල ආශ්‍රයයේ ශක්තිය ලබා දෙන අපේ වැඩමවගාන අතිපූජ්‍ය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඒ වගේම අපේ රජයේ යමුණ කටයුතු හා නිපුණතා සංවර්ධන ගරු අමාත්‍ය දල සභාපති මැතුමනි, ඒ වගේම අපේ පුත්තරම දිස්ත්‍රික් පාලනයේ මන්ත්‍රී අරුන්දික ගණාන්තු මැතුමනි, ඒ වගේම අපේ පළාත් සභා මන්ත්‍රීතුමාලා වන අමාත්‍යතුමා අපේ රංජි සෝමන්ත මන්ත්‍රීතුමා, පියා විශාන්ත මන්ත්‍රීතුමා, ඒ වගේම අපේ හිමල් කන්දරත්න මන්ත්‍රීතුමා, සංජීව ප්‍රසන්න මන්ත්‍රීතුමා, අපේ ලලිත් වර්මකුමාර මන්ත්‍රීතුමා ඇතුළු සියලුම පළාත් සභා මන්ත්‍රීතුමාලා, ඒ වගේම බණ්ඩාරක ප්‍රාදේශීය සභාපති මනෝ සංජය රත්නතුමා ප්‍රමුඛ සියලුම ප්‍රාදේශීය මන්ත්‍රීතුමාලා, පොරණ නගරාධිපතිතුමා ඇතුළු සියලුම නගර සභාවේ ගරු මන්ත්‍රීතුමාලා, ඒ වගේම පොරණ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති අපේ යාමික කන්දනාත් සිංහ මැතිතුමා ප්‍රමුඛ සියලුම මන්ත්‍රීතුමාලා, ගුණසිංහල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු අපේ සභා මන්ත්‍රී මණ්ඩලය, ඒ වගේ මදුරාවල ප්‍රාදේශීය සභාපති පුෂ්පජිත් ශ්‍රීලක්ෂ්ම මැතිතුමා ඇතුළු සියලුම මන්ත්‍රී මණ්ඩලය, අගලවත්ත ප්‍රාදේශීය සභාපති අපේ චාමීන්ද්‍ර රරෝස මැතිතුමා ඇතුළු සියලුම මන්ත්‍රී මණ්ඩලය, ඒ වගේම මේ ස්ථානයේ අපේ පළාත් සභා මන්ත්‍රීතුමා ඉන්න කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඒ වගේම අපේ රාජිත සේනාරත්න මැතිතුමාගේ සම්බන්ධීකර ලේකම් අපේ ශ්‍රීලාල් මොණසිංහ මැතිතුමා, අපේ දේවමල ප්‍රාදේශීය උපසභාපති නිවිල් රාජිත මැතිතුමා ප්‍රමුඛ ඒ ප්‍රාදේශීය දේවමල ප්‍රාදේශීය සියලුම මහජන නියෝජිතයන්, ඒ වගේම අනිකුත් ආරාධිත අමුත්තන්තර අපේ පක්ෂෙන් සම්බන්ධ කරපු රංජිත් බණ්ඩාර අපේ මහාචාර්යතුමා, ඒ වගේම සියලුම ආරාධිත අමුත්තන් සහ බුලත්සිංහල ආසනයට සදාකාලිකව ජීවේ සපයන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සත්‍යයක් කියලා තියෙන ඔබ දමෝරාන්සලම් සියලු දෙනාගේම අවසරයි. අද දින මේ ලංකා පුරා ගෙනියන වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධානය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් කරන මේ වැඩපිළිවෙල සඳහා පැමිණ වැඩම වදාළ අතිපූජ්‍ය ගරුතර මහා සංඝරත්නය ඇතුළුවේ ගරුතර මහා සංඝරත්නය කා ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේ මේ කාර්ය සාර්ථක කරන්න මේ කාර්යයට ධෛර්යය දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව ජීවයෙන් ඉදිරියට යාම සඳහා අපේ පක්ෂයේ භාණ්ඩාගාරිකතුමා ඇතුළු අපේ පක්ෂයේ නියෝජනය කරන සියලුම දෙනා නැවතවරක් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මා පිළිගන්නවා. ඒ වගේම ඒ කාර්යයන් සියලු දේම ශක්තිමන්ත වෙන්නේ ඒ කාර්යයන් සියලු දේම නිවැරදි වෙන්නේ මහජන බලයෙන්. ඒ කාර්යයන් සියලු දේම සම්පූර්ණ වෙන්න පුළුවන් වෙන්නේ මහජනතාවගේ බලයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීර්ඝ කාලයක් ඒ සහාය ශක්තිය ලබාගෙන මේ ස්ථානට ලැබුණ අපේ ගුණසිංහ ලාස්සනේ සහ අනිත් සදේශවාස සියලු දෙනාම ඉත ආදරයෙන් ගෞරවයෙන් මා පිළිගන්නවා. ඒ වගේම හැමදාම මේ වේදිකාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ගුණසිංහ ලාස්සනේ ප්‍රගතිශීලී වාමාංශික ජනතාවගේ හඬ නගන්න ස්ථානයක් කියලා තියෙනවා. ඒ නගන හඬ වෙනුවෙන් කතා කරපු අවස්ථා වාර ගණනාවක් මාස තුනක් තියෙනවා. ඒ නිසා මගේ කතාව නෙවෙයි අවශ්‍ය වෙන්නේ. මගේ වැඩපිළිවෙල නෙවෙයි අවශ්‍ය වෙන්නේ. මගේ වැඩපිළිවෙලට වඩා අවශ්‍යයෙන් අපේ පක්ෂයේ නම්කම ලැබලා තියෙනවා. අපේ පක්ෂයේ ඉදිරි දැක්ම සඳහා කටයුතු කරන වැඩපිළිවෙල අනුව මේ වැඩපිළිවෙල ලක්ෂණ ඉදපස්තාව ලබා දීම. ඒ සඳහා අවශ්‍ය වෙනවා. මට සමා වෙන්න මේ ස්ථානට ලැබුණ අපේ ආරාධනා පරිදි අපේ මතුකම රාජ්‍ය සභාවේ මන්ත්‍රී මණ්ඩලවණ දම්පාල අතුංගොඩ මන්ත්‍රීතුමා, ඒ වගේම ශ්‍රී ආනන්ද මන්ත්‍රීතුමා, ඒ වගේම දොරංගොඩ රාජ්‍ය සභාවේ අපේ මන්ත්‍රී විජේසිංහ මන්ත්‍රීතුමා, ඒ සියලු දෙනා පිළිගන්නවා මට ඒක අවද වීම මගේ අඩුපාඩුවක්. ඒ අඩුපාඩුව නිවැරදි කළා නැවත මතක් කරනවා. අපි මේ ගමන් මග ඉදිරියට යාම සඳහා අපිට ශක්තියක් ධෛර්යයක් ලැබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය ජනතාව. ඒක නිවැරදි දැක්ම නිවැරදි තේරුම් අරගෙන මේ රටේ පළවෙන වැඩපිළිවෙලක් මේ රටේ ජනතාව බලවේගයක් විදියට ගොඩනගන්න පුළුවන් වෙච්ච දේශපාලන ව්‍යාපාරය. ජනතාව හැමදාම බලාපොරොත්තු වෙන දේශපාලන මතවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ආවා. ජනතාව අපේක්ෂා කරන දේශපාලන වැඩපිළිවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට ආවා. ඒ වැඩ පිළිවෙලට ඉඳ තියන්න ඒ වැඩ පිළිවෙලට වෙනස් ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇඟුරු ඇඟලුම් පාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිතවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ජීවත් වෙන මිනිසුන්ගේ බලපෑම රටක් විදිහට ඉදිරියට යන්න ඕනේ කියන කාරණය. ඒ රටක් විදිහට ඉදිරියට යන්න ඕනේ කියන මතවාදයේදී රටේ සම්පත් විකුණන මතවාදයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන්නේ. රටක් විදිහට ලෝකයේ තරච්චන රටක් විදිහට එකතු කරන වැඩ පිළිවෙලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදයේ තියෙන්නේ රටේ දේශීය සම්පත් ජනතාවගේ ආරක්ෂා ජනතාවගේ මාන වයිති රැකගැනීම වැඩ පිළිවෙලට එකතු වෙන වැඩ පිළිවෙලක් මුල් කරගෙන එවැනි මතවාදයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වඩා තියෙන්නේ. ඒ යෝද මතවාදය අද විතරක් නෙමෙයි අතීතයේ ඉඳලාම මතවාදයක්. ඒක අනාගතයට වළංගු මතවාදයක්. ඒ වළංගු මතවාදයේ පොළවේ දිය නොයන්න පොළවේ වෙනස් නොවෙන්න අද නායකත්වයේ සපයන අධිකාර ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරාධිතවා. මේ රටේ ජනතාව විශ්වාසය දියලා මේ රටේ ජනතාව බලාපොරොත්තු දියලා ගොඩනගපු මහින්ද චින්තන දේශපාලන වැඩපිළිවෙල පොළේකට පොතකට පිටුවකට සීමා කරන්නේ නැතුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු වෙන අනාගත බර අනාගත පරතුරට දායාද කරමු වැඩපිළිවෙල කොන්නගේ අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරාධිතවා. අද අපි මේ දිනාගෙන තියෙන ජයග්‍රහණ අද අපි මේ භුක්ති විඳින සියලු අයිතිවාසිකම් අද පරපුරට විතරක් නෙමෙයි අනාගත පරපුරට රැකගැනීම අපේ සියලු දෙනාගේ යුතුකම වක්කීම. ඒ යුතුකම වක්කීම වගේම අපේ අයිතිවාසිකම් ඒක වෙනස් කරන්න හදනවා නම් ඒක වෙනත් බලවේගකින් යටපත් කරන්න හදනවා නම් ඒ සඳහා නැගී හිටීමේ ඒ සඳහා පෙරටීමේ අයිතිය යුතුකම අපි සතුව තියෙනවා කියන එකත් අපි වරස් කරන්න ඕන. අන්නේ යුතුකම අයිතිය සඳහා තමයි අද අපි මෙහෙම හමු වෙන්නේ. ඒ කారణ අපි සන්නත් වෙන්න ඕන. ඒ කారణ මතවාදාත්මක අපේ පපුවේ මනස තියෙන්න ඕන. එවැනි වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යන්න. ඒ නිසා අද මේ දිනාගත් ජයග්‍රහණ අයිතිවාසිකම් ඒව වෙනත් බලවේග වලින් හඩාකප්පල් කරලා මනස වෙනස් කරන්න හදන වැඩපිළිවෙලට නිවැරදි උත්තරයක් දෙන්න තමයි අද අපි මෙසේ හමු වෙන්නේ. දරන් සාහත්වතුමා ඒ වගේම අපේ අවන්තික පෙරන්දුමතුමා ඇතුළු සියලු දෙනාගෙන් එකතු වෙලා අපි මේ බලවේග පරාජයපත් කිරීම සියලු දෙනාගේ මතවාදය. ඉතින් මේ කවුරු කොහොම කිව්වත් මේ රටේ මිනිස්සු ඉන්නේ මනින්ද චින්තන දේශපාලන වැඩපිළිවෙල. මනින්ද චින්තන ජනතාවාදී වැඩපිළිවෙල. ඒ නිසා අද කොයි නෝන කොයි මහත්ය ලෑස්ති වුණත් ඊළඟට මේ රටේ ජනාධිපති මහින්ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන අපේ නැවතවරක් දුරස්තිංගල පොළවේ ඉඳලා මතක් කරමි. මහින්ද චින්තන වැඩපිළිවෙල ජීවිත මහින්ද චින්තන වැඩපිළිවෙල මේ රටේ ජනතාව සතු කරන්න බුලත්සිංහල ආසනයේ ජනතාව එකපයින් හිටගත් ජනතාව ලැබෙන ප්‍රතිලාභය ලැබෙන පාඩුව මොන උත්තරයක් ලැබෙයිද කියන එක ජනතාව හිතුවේ නැහැ. බුලත්සිංහල ආසනයේ ජනතාව අනිත් රටේ ජනතාව වගේ නෙමෙයි. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල සඳහා බුලත්සිංහල ආසනයේ මිනිස්සු එදා අපි සමග එක ඉරට ඉඳගත්තා. ඒ වගේ ඉදිරියට යන ඕන අභියෝගයක් සඳහා බුලත්සිංහ රාජසේනේ ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග ඉන්නවායි කියන එක ප්‍රකාශ කරමින් සියලු දෙනාටම යහපතක් වේවා. බුලත්සිංහ රාජසේනේ ජනතාවගේ ජය වේවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඉන්නවා.